ආයුබෝවන් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමේ නවධානය සිරස් තල වෙත අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනා හිමිපාණන් වහන්සේ අපවත් වෙයි ශ්‍රී ලංකාවට තීරණාත්මක මොහොතක් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානවහිමිකම් යෝජනාව අද විවාදයට ඡන්ද විමසීම අද හෝ හෙට MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දෙයි දේශපාලන පක්ෂවලට මිනිසාගේ මූලික අයිතිවාසිකම් වෙන්දේසි කරන්න ඉඩ තියන්න බෑ ඩලස් පවසයි නීති දෙකක් ලොක්කන්ට රජගෙදර පොඩ්ඩන්ට හිරගෙදර සමන්තකින් චෝදනා රතවාහනවල ටයර් සොයන මෙහෙයුම අද සිට දිවයිනපුර දින 3ක් මෙහෙයුම ක්‍රියාත්මකයි පොලිසිය පවසයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් වූ සේවාවක් දශක 7කට අධික කාලයක් පුරා ඉටු කළ අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස හිමිපාණන් වහන්සේ අද උදෑසන අපවත් වුණා උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 25 වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. एक दहस नवसे तिस्तुन वसरे जनवारी मस विसि थुन्वनदा मिनुवान्गोड कोटुगोड ग्रामे उपतलद उन्वहांसे एक दहस नवसे हतलेस अट वसरे दी कोटुगोड दम्मावास नमीन गल्की सस्ट्रे दर्मपाला रामे दी पैविदी दिवियत एतुला थुना धर्मदर विनेदर बिक्षुन वहांसे नमक्लेस अति महत्तु सेवावाग සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා වන පියවර රැසක් ලැබූ උන්වහන්සේ 1967 වසරේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ විහාරාධිපති දුහුරේට පත්වනවා. බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම දූත මගෙහි වඩිමින් ගම් නියම් ගම් පමණක් නොව දේශ දේශාන්තර පුරා බෞද්ධ ධර්මයේ ප්‍රචාරය කිරීම වෙනුවෙන් වූ ධර්ම දූත කටයුතු වල කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ නිරත වීම සමගයේ සිත් තුළට මේ මොහොතේ ආවර්ජණය වනවා නුවණුමානයි. මස්මාංශ අනුභවයේ පිළිමඩව බුද්ධ කාලයට පෙරත් ලෝකේ විවිධ මතිමත් අන්තර තිබුණා. මේ පිළිබඳව තථාගතයන් වහන්සේ කළේ මධ්‍යමා ප්‍රතිපදා. උන්වහන්සේ දේශනා කළ ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය කියලා. ධර්මදූත කටයුතු වල නිරත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ හට 2017 වසරේදී මියන්මාර් රජය විසින් අග්ගමහා පණ්ඩිතයන අග්‍රගණ්‍ය වූ උපාධියද උන්වහන්සේ වෙත පිරිනමනු ලැබුවා. ඒ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය විරුවෙන් සිදු කරන ලද උදාරතර කැපකිරීම අගය කරමින් 2017 වසරේදී අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියටද පත්වන අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගෙන් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් ඊට වූ මෙහෙය අතිවිශාලයි. කිසිදු දේශපාලන බෙහෙදයකින් තොරව රටේ රාජ්‍ය නායකින්ට රට ගෙන යා යුතු මග නිවැරදිව පහදා දෙන්නට උන්වහන්සේ ලබා දුන් අවවාද අනුශාසනා උපදෙස් අපරිමිතයි. සියත ටීවී ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලේ ආගමික වැඩසටහන් සහ පුණ්‍යමය කටයුතුවලදී නිරන්තරයෙන් උන්වහන්සේ අප වෙත ලබා දුන් සහය මේ මොහොතේදී මහත් භක්ති ආදරයෙන් යුතුව සිහිපත් කළ යුතුමයි. සියත වාර්ෂික පින්කම් මාලාව සඳහා උන්වහන්සේ වසර ගණනාවක් පුරා සහභාගී වෙමින් සියත මාත්‍යචාලයේ උන්නතිය වෙනුවෙන්ද ලබා දුන් මාර්ගෝපදේශයන් උපදෙස් අනුශාසනා අපරිමිතයි. අසනීප තත්වයකින් ප්‍රතිකාර ලැබමින් සිටි අප මහානා හිමිපාණන් වහන්සේ අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වුණා. අපවත් වන විට 88 වන වියෙහි පසු උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව අමරපුර පාර්ශව සංඝ සභාවේ ලේකකාධිකාරී පූජ්‍ය බටපොළ මේදානන්ද හිමිපාණන් වහන්සේ සඳහන් කළා. එදින දක්වා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහා පඬිතු මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාවාස මහානා හිමිපාණනි ඔබ වහන්සේට අමා මහ නිවන් සොයම අත් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රමුඛ අප සැම ප්‍රාර්ථනා කර සිටිනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. පසුගිය පෙබරවාරි 22 වෙනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ආරම්භ වුණා. මෙවර සැසිවාරය කොවිඩ් වෛරසයේ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමද විශේෂත්වයක්. පෙබරවාරි 27 වෙනිදා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා. ඊන අනතුරුව 2015 වසරේ ශ්‍රී ලංකාවට සම අනුග්‍රහකත්වය ලබා දුන් රටවල් කිහිපයක් එක්ව මෙරට වගවීම සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ එක්සත් රාජධානිය ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින්. පසුව එම යෝජනාවලිය යලි සංශෝධනය කරනු ලැබුවා. එම යෝජනා පසුගිය සතියේ යලිත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවා. එම සියලු යෝජනා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීමටද පියවර ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා අද දින විවාදයට ගැනීමට ඇති. ඊට අදාළ ඡන්ද විමසීම අද දින පැවැත්වීමටද නියමිතයි. කෙසේ වෙතත් විවාදය අතරතුර ඇතැම් රටවල් සිදු කරනු ලබන මැදිහත්වීම් හේතුවෙන් ඡන්ද විමසීම හෙට දින දක්වා කල් යාමටද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47ක් නියෝජනය කරන අතර යෝජනාවලියට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට බොහෝ රටවල් කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකා රජය විශ්වාසය පළ කරන්නේ. ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවල්වල සහාය අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය, චීනය, පිලිපීනය සහ රුසියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා. මේ අතර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය හෙට දින අවසන් වීමට නියමිතයි. වෙබ් මාධ්‍යවේදියෙකු සම්බන්ධ සිදුවීමක් හා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන් කොළඹ අපරාධ කොට්ටාසය වෙත පැමිණ තිබෙනවා. වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ට කොළඹ අපරාධ කොට්ටාසය හමුවට පැමිණෙන ලෙසට පොලිසිය විසින් දැනුම් දී තිබුණා. ඒ අනුව අද උදෑසන 11:20ට පමණ ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ටාසය වෙත පැමිණි බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. මෙවන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුව කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකා රජය එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රීතිවත්මන් සූරසේන, ගාමිණී අමරසේකර, HMD නවස්සන මහතුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සන ජමීල් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අමරිකානු මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණය කර නොමැති බව සඳහන් කළා. එවැනි ගිවිසුමක් ඇති කර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව අමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. එමෙන්ම අමරිකානු හමුදා ස්ථානගත කිරීමවලට අදාළ සෝෆා ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන්ද රජයේ තීරණයක් ගෙන නොමැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේ හමුවේ දන්වා සිටියේ. ඒ අනුව මෙම පෙත්සම් ජූලි මාස 12 වනදා යලි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළා. ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට හානි කරන මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. යලිත් අවධානය දේශීය පුවත් වෙත. අද උදැසන වන විට ශ්‍රී ලංකාවෙන් COVID-19 වෛරස ආසාදිතින් ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 90,000 සීමාව
අනුදහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. අදුදසන වන විට ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 90000 සීමාව පසු කළා. ඉන් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 342 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතින් ලෙස වාර්තා වී තිබෙනවා. එයින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දක්ුණේ 197ක් ලෙසයි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 58ක් සහ අපනේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 17ක් ලෙස වාර්තා වී තිබෙනවා. සෙසු ආසාදිතින් 70 දෙනා දිවයිනේ අනෙක් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. එනෝ මෙරටින් හමු වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 90199ක් වන අතර ඉන් පුද්ගලයින් 86758 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල් වලින් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් බැහැරව ගොස් තිබෙනවා. අද දිනත් පුද්ගලයින් 293 දෙනෙකු රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මෙතර ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුල පුද්ගලයින් 9358 දෙනෙකු මෙවන විට නිරෝධායනය වෙමින් සිටින අතර රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර ලබන්නේ 2895 දෙනෙකු පමණයි. මෙතර ඊයේ දින තුල PCR පරීක්ෂණ 6832ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එමෙන්ම COVID-19 වෛරසය ආසාදනය වී මියගිය එක් පුද්ගලයෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඔහු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්වයයි. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත COVID මරණ සංඛ්‍යාව 546ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙතර කොරෝනා ආසාදිතින් 474 දෙනෙකු සපුගස්කන්ධ ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. කමිටුව විසින් දින 10ක් තුල මේ සම්බන්ධයෙන් වාර්තාවක් බලශක්තිය අමාත්‍යවරයා වෙත ලබා දිය යුතු බවයි බලශක්තිය අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි උදෙසා ජනතාවගේ අයිතිවාසිකම් බිඳ දැමීමට කටයුතු නොකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. ඒ කළුකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ලංකාවේ ජනගහණයෙන් මිලියන 22යි මම ළඟදී දැක්කා මිලියනකට උපන්න සාධක නැහැ කියලා. උපන්න සාධකයක් නැතුනම් කොහොමද පුරවැසියෙක් විතර පිළිගන්නේ? ජාතික හැඳුනුම්පත් නැතියි. ජාතික හැඳුනුම්පත් නැතුනම් කොහොමද පුරවැසියෙක් විතර සලකන්නේ? විදුලිය නැති මිනිස්සු ඉන්නවා. ඒ මූලික අයිතිවාසිකම් මිනිස්සුන්ගේ. පක්ෂවලට බෙදිලා එනකොටගෙන ඒ ගමන යන්න බෑ. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමා මේක දිහා වෙනස් විදිහට බලන්න. හැමදාම ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේ මාරු කරන්න අපි තාවත් ඉඩ තියන්නේ නැහැ. මැතිවරණයකදී ලංකාව හැමතැනම එහෙමයි. පොරොන්දු දෙනවා. විදුලිය දෙන්නම්, පාර හදන්නම්. මෙරට දේශපාලන අශීලාචාරයි. ඉතින් මේ ආණ්ඩුව මතක තියාගන්න. අනාගතේ කිසි දවසක දේශපාලන පක්ෂවලට මිනිසාගේ මූලික අයිතිවාසිකම් වෙන්දේසි කරන්න විකුණගෙන කන්න ඉඩ තියන්නේ නැහැ. ඒක අපේ දේශපාලන වමනාව. බලාපොරොත්තු මේ රට මේ විනාශ කරාවේ ගමනේ හැමදාම බෙදිලා නිසෙ ඡන්ද ගන්න හැදුව මිසක්කා අපි ඉතිහාසයේ ඇඟිලි දික් කරන නෙමෙයි අපිට මේ කරගන්න බැරි වුණා. ඉතින් අපි ඒ යුගය නිමා කළා අලුත් යුගයකට පා තියලා තියෙන්නේ. භාණ්ඩවල මිල ඉහළ යාම නිසා අවුරුදු සමයේදී ජනතාවට මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් ඉදිරි අවුරුදු කාලයදී මම දන්නේ නැහැ කොහොමද අර අපිට අර සරුවට අවුරුදු කන්න පුළුවන් වෙයිද කියන එක ගැන මේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම මේ වෙලාවේ අපිට පේන විදිහට බිලියන් ගණන් සල්ලි අච්චු ගහනවා. ඒ සල්ලි අච්චු ගහන ප්‍රමාණයත් එක්ක වෙළඳපොලේ බාණ්ඩ නැහැ. එතකොට බාණ්ඩ මිල සල්ලි අච්චු ගහනවා මිනිසුන්ගේ අතට සල්ලි හම්බ වෙනවා බාණ්ඩ මිල වැඩි වෙනවා. ඒතර ඒ සල්ලි වලින් ගන්න බාණ්ඩ නැති වෙනවා. හැමදාම අසරණ වෙන දුප්පත් මිනිස්සයා තමයි මේකිනුත් තැලෙන්නේ පොඩි වෙන්නේ. මොකද ඒ මිනිස්සයා අර සල්ලි කීයක් හරි අතර හම්බෙලා සල්ලි තියෙන මිනිසු ගිහිල්ලා වෙළඳපොලේ බාණ්ඩ ටික ගන්නකොට අර මිනිසුන් බාණ්ඩත් නැහැ සල්ලිත් නැහැ. ඉතින් ඒ නිසා විශාල ප්‍රශ්නයකට මේ දුප්පත් මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අවුරුද්ද අවසානයේ වෙනකොට තුන් වේල හරියට කන්න බැරි තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. ඒක අනිවාර්යයි. ඉදිරි කාර්තු ටික ඉතාමත් අවදානම් අපිට ණය ගෙවන්න තියෙනවා. චීනේ පොඩ්ඩයි ඉන්දියාවේ පොඩ්ඩයි ඔහොමම තැනක් බවට මේ රටපත් වෙනවා. ඒ කෙසේ වෙතත් රට බේරා ගැනීම වගේම බඩගින්නත් අපේ මිනිසුන් දැනෙනකොට රටේ ජනතාව තේරෙයි මේ පත් කරගත්ත ආණ්ඩුව ඇත්තටම වැඩ බැරි ආණ්ඩුවක් කියලා.
මෙරට නීතිය සෑම දිනාටම එක ලෙස ක්‍රියාත්මක නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ හංවැල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් සිංහරාජ විනාශේ විපත්තු විනාශේ වේවා මොන විනාශේ සීනි වංචා වේවා මේ හැම එකක් පස්සේම කතිර 69 ලක්ෂයක් තියෙනවා. හිතුවෙ නැති වෙන්න පුළුවන් කරයි කියලා. නමුත් මේ තිබ්බ බලය ආපහු ගන්න බැහැ. කතිර කැඳවන්න බැහැ ආපස්සට. කැඳවන්න බලන හොඳ ලංකාවේ චන්දකමයක් හදන්න ඕනේ. දීපු කතිරේ ගන්න අටනවා කියන්නේ. නීති තියෙන ඔබට මට පොඩි උනේ. ඔබට මතකද දැන් මාසෙ කීපේ මුලදී මේ හතු දත්තපත කියලා මම එකක් කියවනේ. තවත් කොටක් කියන ලෝකේ හතු. හතු වරෙන්දි මරුවන් දීපු කියන්නේ. ආර්ගෙන මහේන්ද්‍රෙන් ඉන්නේ ඒක. රතු වරෙන් කරුවන්ගේ පොතේ ඒක ඇක්කෙනෙක් දෙයංග වීරතුන් කියලා හරි. රතු වරෙන් පොතට නම ගියාම ලෝකේ මොන පොලි දින් හරි අල්ලන්න පුළුවන්. බැරි කණේ අප්පා අල්ලන්න. ආගේ උදෑන් වීරතුන් දැන් ලංකාවට ආවිලා කියන්නේ පොතේ නම අයින් කරලා. දැන් ඇවිල්ලා සාට කියන දාලා සංචාරක වෙනවා එතුම කොරෝනා කියන්නේ. යුක්රේනයේ හිටියේ. යම සංචාරක දෙන්න කරන්න බටිය. මේ රටේ ඔබ තේරෙන්න. මේ අවනීතියක් රජ කරා. නීති දෙකක්. ලොක්ඩන්ට රජගෙන පොඩ්ඩක් හිලගෙන පරිසර විනාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. උල්ලංගට ගහක අත්තක් කඩා වැටුණත් කැලේ කපනෝ කියලා කෑ ගහන පපුවට ගහ ගන්න අමුතු ගණේ පරිසරවේදීන් ටිකක් ඇති වෙලා තිබෙනවා. පහුගිය කාලේ රිෂාඩ් බදුදීන් විල්පත්තු වනය වනසනකොට මේ පරිසරවේදියෝ කොහෙද නැහැ හිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ පරිසරවේදියෝ සමගි ජන බලවේගයේ පරිසරවේදියෝ කොහෙද නැහැ හිටියේ. මේ පරිසරවේදියෝ එතකොට උඩ බලාගෙන හිටියේ. අද මේ රටේ පරිසරය දේශපාලන බල ව්‍යාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා UNP JVP. මේ රජයේ බලයට පත් වුණේ සෞභාග්‍ය දැක්ම පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. ඒකේ 9 වැනි එක තිරසාර පරිසර ආරක්ෂාව ගැන. නමුත් අද මොනවද වෙන්නේ? අද අපේ ලෝක උරුමයන් විනාශ කරනවා. සිංහරාජ, නකල්ස් මේවා විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. මේ රජය ඉවක් බවක් නැතුව මේ පරිසර විනාශයට ඉඩ දීලා අත් දෙක බැඳගෙන ඉන්නවා. ඔහේ හැරි එක ගහක් කපන එකක් අල්ලගෙන ජනතාව කුලප්පු කරලා පාරට බස්සන්න පුළුවන්. මේක ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා ඒකට අහු වෙන පිරිස් ඉන්නවා, අහු නොවන පිරිස් ඉන්නවා. ඔය කියන පරිසර සංවිධාන වලට ඕන විදිහට, ඔය කියන නිලධාරීන්ට ඕන විදිහට මේ රට කරන්න පුළුවන් කමක් නැහැ. රටේ ජනතාව තීන්දුවක් දීලා තිනවා මෙතුමා මේ රටේ ජනාධිපති, මෙතුමා අගමැති, මෙතුමා මේ තමයි ආණ්ඩුව කියලා. ඒ නිසා ආණ්ඩුව තමයි රට පාලනය කරන්නේ. කැලේ කපන එක පෙන්නපු එක වැරදිද? රටේ මිනිස්සුන්ට තියෙන අයිතියක් නෙවෙයිද? එයාලට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. එහෙම නොකරනව නම් ආණ්ඩුවට කඩේ යනව නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සත්‍ය වෙනුවෙන් අපි පෙනී ඉඳලා මේ රටේ නිවැරදි තැනට රටගෙන යෑම සඳහා සමගි ජන බලවේගය සියලු දෙනාත් එක්ක එකතු වෙලා මේ ගමනට ශක්තිය ධෛර්යය ලබා දෙනවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස රියාඩ්මිරාල් රුවන් පෙරේරා මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්තිම් ලිපිය නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා විසින් නිල වශයෙන් බහර දීම අද දින සිදු වුණා. වාලච්චින පොලිස් වසමේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී වාලච්චින විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 20ක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103ක් පිරිසිදුව පවත්වා ගැනීමේ ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන යටතේ දෙවෙනේ පළාත් සියල්ල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන වැඩසටහන් රැසක් අද ආරම්භ වුණා. අද දැසන කැකිරාව ගල්කිරියාගම කහල්ල පල්ලිකැලේ රක්ෂිතයේ අවේ භූමියේ පැල්බෙන්දියාව ප්‍රදේශයේ කුඹුරු අයක් අසල ඉතා අසාධ්‍ය තත්ත්වයේ වැටී සිටි වන අලියකු පිළිබඳව ප්‍රදේශවාසීන් වනජීවි නිලධාරීන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අනුරාධපුර යාපනය හන්දියේ දුම්රිය සමාජ ශාලාව ආසන්නයේදී අද උදෑසන යතුරුපැදියක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වන අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන රථවාහන මෙහෙයුම් තවදුරටත් කඩිනම් කිරීමටත් එවැගේම වේගවත් කිරීමටත් අදහස් කර තිබෙනවා. ගෙවි ගිය ටයර් සහිත වාහන පැදවීම මගින් මෙවැනි අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් වාර්තා වී තිබෙනවා. අද දිනේ සිට දින 3ක කාලයක් අඛණ්ඩව පැය 24 පුරා ගෙවි ගිය ටයර් සහිත වාහන පදවන රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අද දින උදෑසන 6ට මෙම මෙහෙයුම ආරම්භ වුණා. ලබන 25 වෙනිදා උදෑසන 6 දක්වා අඛණ්ඩව පැය 72 කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ලංකාව පුරාම මාර්ගවල ධාවනය කරන වාහනවල ටයර
පරීක්ෂා කිරීම සිදු කරනවා ඒ ටයර වල කට්ට ගෙවි ගොස් ඇතනම් කම්බි මතු වී ඇතනම් එම ටයර ධාවනයේ නුසුදුසු ටයර වෙනවා ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා වීගිය ටයර සහිතව යම් වරදක් සිදු කරනවා නම් මගින් යම් පුද්ගලයෙකුට තුවාල සිදු වෙනවා නම් එම වාහනය මගින් එවැනි අවස්ථාවකදී මෝටර් වාහන පනතේ 145 වෙනි වගන්ති ප්‍රකාරව 25,000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට ලක් කිරීමේ හැකියාවක් තිබෙනවා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් එතෙක් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න